මේ පූජා උමා ශංක තමයි පබාවති ලෙස රඟපෑවේ. ඇය මගේ හොඳ මිතුරියක්. මේ දිනවල මගේ දස්කුන් ටෙලි නාටකයේ ප්‍රමිලා දේවියට රඟපාන්නේ ඇයයි. ඉතින් ඇය මම හිතනවා ඇය සම්පතක් සිංහල සිනමාවට. ඇයට විරෝධීව යම් යම් පුහු රැලි පහුගේ කාලේ ගොඩ නැගුණ, දැන් ඒ රැලි පවා ඉවත් වෙලා ගිහින් ඇය ශ්‍රී ලාංකේය කාන්තාවක්. ඇය මේ ඉන්දියාවේ හැදුනට, ඉතින් ඇගේ මව, ඇගේ පරම්පරාව ජීවත් වෙන්නේ මෙහේ. ඇය ශ්‍රී ලාංකේය නිලියක්. ඉතින් ඒ නිසා මේ ඇගේ මැදිහත් වීමත්, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධීක්ෂණයත්, තිස්සබේ සේකරගේ පිටපතත්, මේ සියල්ල එකතු වෙලා රොහණ වීරසිංහගේ සංගීතය, චන්න දේශප්‍රියගේ කැමරා කෝණ, මේ සියල්ල එකතු වෙලා මම හිතනවා කුසපබා චිත්‍රපටි හොඳ සෞන්දර්යාත්මක ප්‍රකාශයක් බවට පත් වෙනවා. මගේ රංග ජීවිතයේ වෙනම ලකුණක්, වෙනම හැඩයක්, වෙනම න්‍යායක් මම ඒ වෙනුවෙන් භාවිත කරනවා. නෑ නෑ පූජා, ගාක් මේ 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 කැරක්ටර් එකට යා 100%ක් ගැලපෙනවා. පූජා උමා ශංකර්ට මේ මොකද හේතුව? පළවෙනිම කාරණාව මේක මේ ලංකාවේ සිද්ධ වෙච්ච සිද්ධියක් නෙමෙයි, ඉන්දියාවේ. එකල බර නැස්නෝර බ්‍රහ්මදන්ත නම් රජුරුවන් කෙනෙක් රාජ්‍ය කරන කල්හි කියලානේ කියන්නේ. ඒතකොට ඒ නිසා මේක ලංකාවේ සිද්ධියක් නෙමෙයි, මේ බර නැස්නෝර සිද්ධියක්. පබාවතිය කියන්නේ ලස්සනම කාන්තාවක්, සුන්දර කාන්තාවක්. පූජා ඒක තමයි චුට්ටක් ප්‍රශ්නයක් වුණා. ඔච්චර ලස්සන නෑ, but okay. but okay. එනිසා ඒ සුදුසුකම් දෙකයි. මේක අති දක්ෂ ලෙස රඟපාන්න ඕනේ. නිකාම ලස්සන පිළිමයක්, ලස්සන පින්තූරයක් තියලා හරියන්නේ නෑ. මේ ගෑණි මේ කාන්තාව දැඩි ලෙස රවටනු ලබනවා. සම්ප්‍රදායක් හේතු කරගෙන, රාජ්‍යත්වයේ හේතු කරගෙන මහා රජ්‍ය කෙනෙක්ගේ බිසවක් බවට පත් කරවන්නට මේ විකෘතිකම හංගලා මේ කාන්තාව දැඩි ලෙස රවට්ටනවනේ. අපේ සාහිත්‍යයේම හිටපු රැවටීමකට ලක්වෙච්ච, අසාධාරණයට ලක්වෙච්ච කාන්තාව. ඉතින් ඇගේ ගැඹුරු භාවයන්, ඒ තුලාන්ත භාවයන් නිරූපණය කරන්න තියෙනවා මේකේ. ඒවලට හොඳ දක්ෂ නිලියක් ඕනේ. ඒ නිසා ලස්සනයි දක්ෂතාවයි. දැන් මහාචාර්යතුමා, අපේ සර් මේ මුල සිටම පූජා 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 තමයි, තව පූජා තමයි මේකට ගැලපෙන්නේ කියලා ඒ වෙනකොට මාවත් තෝරගෙන ඉවරයි. මේක සාකච්ඡා කරනකොට නමුත් නොයෙක් විචිකිච්ඡා තිබුණා පූජාව සම්බන්ධ කර ගැනීම පිළිබඳව. ලංකාවේ නිලියක් අපි හොයමු, ගන්න බැරිද? සෝමේ පවා මේ බොහෝ දෙනා කීකිටිය මේ අපි ලංකාවේ නිලියක් හොයාගමු කියලා. දැන් පූජා අනිත් පැත්තට පූජා දැන් රඟපාන්නේ නෑලු. පූජා කැමති වෙන එකක් නෑ. පූජා දැන් අතහැරලා. ඔය වගේ නොයෙක් විචිකිච්ඡා තිබුණානේ. මේවා විසඳෙන්න නම් මේ කට්ටිය එකට ඉඳගෙන කතා කරනවා. එක එක ආරංචි මාත්‍ර වලින් එනකොට මේ වැඩේ හරියට වෙන්නේ නෑ. එකට ඉඳ ගන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේ වෙඩින් එක. පූජා අරින්න කිසිම කෙනෙක් ගැන අදහසක් තිබුණේ නෑ මේ කන්නගිකි චරිතය සම්බන්ධයෙන්. මොකද අපේ මේ කුඩා ලංකාවේ කිසියම් චරිතයක් නිරූපණය කරන කිරීම සඳහා නිලියක් තෝරගත්තාම ඒ නිලියගේ පෞද්ගලිකත්වය, ඒ වගේම ඇයගේ වටාපිටාව, ඇයගේ හැසිරීම, මේ හැම දෙයක්ම මේ රටේ රසිකයෝ මේ චරිතයට ආරූඪ කරගන්නවා. ඒක නිසා මේ කන්නගී නැත්තම් පත්තිනි කියන චරිතයට යම් නිලියක් තෝරා ගැනීම විශාල ගැටලුවක් බවට පත් වෙලා තිබුණේ. ඉතින් මම හිතන්නේ එබඳු වාද විවාද වලින් තොරව මම හිතන්නේ අපි පූජාව තෝරා ගැනීම ගැන මේ චරිතයට කිසිදු ප්‍රශ්නයක් කිසි තැනකින් පැන නැගුණේ නැහැ. මම හිතුවා එහෙම පැන නැගෙන එකක් නැහැ කියලා. ඒ නිසා මම දිගින් දිගටම හිතුවා පූජා තමයි මේ චරිතයට සරිලන නිලිය කියලා. මම හිතන්නේ මගේ මීල ඉස්සෙල්ලා චිත්‍රපටයේ කුසපබා, එහි පබාවතීගේ චරිතය අභිභවන රංගනයක් ඇය මේ පත්තින චිත්‍රපටයේදී නිරූපණය කරනවා කියලා මම විශ්වාස කරනවා. මහාචාර්යතුමන් කියන්නේ කුස චරිතයට ජැක්සන් ඇන්තරි මහතාව තෝරා ගන්න එක හෙලාම ඔබතුමා නතර වුණා එතන කියලා. එතකොට මෑ ගාව නතර වුණේ කොහොමද? ඇය ගාව නතර වුණේ එහෙම තමයි. වෙන විකල්පයක් නැතිව. එතන කොයි කාලෙස, ඒ කියන්නේ 2010 පූජත් ඔබයි ලංකාවට හඳුන්වලා දුන්නේ. මෙහෙමයි, දැන් මගේ මට හැමදාම පූජා කියන සතුරක් තියෙනවා. මොකද දැන් මම එක්තරා විදියක පාලමක් හැදුවා. ඒ කියන්නේ අපි කියමු අපේ ශ්‍රී ලංකාවේ සිනමාවට ලොකු අඩුවක් තිබ්බා. මම හැමදාම දකින්නේ මාල්ලි ෆොන්සේකා, එතකොට සබීත පෙරේරා, ගීතා කුමාරසිංහ, ඒ වගේ ඒ යුගයෙන් පස්සේ මම හිතනවා අපේ රටේ කොච්චර අති දක්ෂ රංගන ශිල්පිනියන් හිටියත් අපිට මේ වගේ තාරකා ගුණය තියෙන රංගන ශිල්පියන් ඉතාම අඩුයි කියලා. මොකද ඒ ටෙලි නාට්‍ය නිසා ඔවුන් ඒ තමන් විසින්ම මේ තමන්ගේ ඒ තරුගුණය කියන
කියන එක නැති කරගෙන. ඉතින් එහෙම නිලියක් ලංකාවට අඳුල්ලා දෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා පූජා වගේ. ඉතින් ඒ මම පාලමක් හැදුවා. ඒ පාලමෙන් දැන් ගොඩක් අය ගොඩ වෙනවා. ඉතින් මම ඒ ගොඩ වෙනක දිහා බැලලා සතුටු වෙනවා. පූජා උමාශංකර් ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරාද? අනිවාර්යයෙන්ම. මගේ දක්ෂ නිලියක් යා. එතකොට බොහොම මහන්සියෙන් වැඩ කරන, කැපවීම වැඩ කරන දක්ෂ නිලියක්. එතකොට ඇය ජනප්‍රිය වුණේ මම බය නැතුව කියන අංජලිකා චරිතය හරහා. මම්ම අවපු අංජලිකා චරිතය හරහා ඇය ජනප්‍රිය වුණා. මිනිස්සු ආදරෙන් ඒ චරිතය පිළිගත්තා. ඉතින් මම හිතනවා මගේ චිත්‍රපටියට වගේම පූජාගේ හැකියාවල් වලටත් පූජාගේ වෘත්තිමය පැත්තෙන් මම හිතන ලොකු පිටුහලක් වුණා අංජලිකා චිත්‍රපටය. පූජා උමාශංකර් වෙන වෙන නිර්මාණවල ඉන්නවා දැක්කහම හිතට ගොඩක් දුක ඇති නේද? පොඩ්ඩක්වත් නෑ. ඒක මම හදවතින්මයි කියන්නේ. මට හරි සතුටක් දැනෙනවා. මොකද මං පූජාව අඳුන්ලා දුන්න එක නැති කරන්න බෑනේ. මම මගේ චිත්‍රපටේ තමයි ඉස්සෙල්ලා රඟපෑ මුල් ලංකාවම දන්නවා. මම තමයි ඇය අඳුන්ලා දුන්නේ කියලා. ඉතින් මං හිතනවා ඇයටත් ඒ ගැන මතකයේ තියෙනවා. කවුරු කොහොම මොනවා කිව්වත්. ඉතින් මම දකිනවා ඒකේ මං සතුටක් දැනෙනවා. මොකද ඇය දැන් නැතුවම් බැරි නිලියක් වෙලා. ඒ කාලේ මට ලොකු දෝෂාරෝපණ එල්ල වුණා. ඒ එල්ල කරපු සමහර නිර්මාණකරුවන්ම ඔවුන්ගේ චිත්‍රපටි වලට ඇය ගත්තා. ඒ චිත්‍රපටි සාර්ථක වුණා. ඉතින් මම ඒ ගැන ඇත්තටම සතුටු වෙනවා. මට ආඩම්බර වෙනවා. අහිංසක සතුටක් දැනෙනවා. මෙහෙම දෙයක් තියෙනවා සජීව. දැන් අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය ගොඩක් ඇයන්න පේන්නේ නැහැ. අපි රංගපානකොට රංග ශිල්පියෙක් ගැන තමයි ප්‍රසාදයෙන් කතා කරන්නේ. ආශාහ් මරුව රංගපානවා කියලා. හැබැයි පිටිපස්සේ අධ්‍යක්ෂවරයා කොච්චර කාර්යභාරයක් කරාද කියලා දන්නේ ඒකට සම්බන්ධ ශිල්පිනියන් විතරයි. ඉතින් පූජා සම්බන්ධෙනුත් එහෙම පූජාගේ රංගපෑම් ගන්න මම ඉතාමත් මහන්සියක් වුණා. ඒ භාෂාවේ එක අකුරක්වත් දැනගෙන හිටියේ නැති අපේ යුවතියන් හැසිරෙන්නේ කතා කරන්නේ කොහොමද නිරූපණය විය යුත්තේ අපේ කෙනෙක්ගේ චරිතයක් කියලා දැනගෙන හිටපු නැති නිලියක්. ඉතින් ඇයව මෙහෙවන්න මම ගොඩාක් මහන්සි වුණා. ඒකෝට ඒකේ ප්‍රතිඵලවල මගේ ගැන කවුරුත් මං හිතනවා ඒ කාලේ කතා කරේ නැන්නේ. ඒ ගැන කනගාටු වෙනවා. මොකද පූජා අතිදක්ෂ විදියට රංගපෑවා නම් අංජලියක ඒක පිටිපස්සේ මම හිටියේ. ඒක මම බය නැතුව කියන පූජා දක්ෂයි. ඒ කිසිම වචන දෙකක් නැහැ. මම පිටිපස්සේ හිටියේ. මේ නිර්මාණවල රංගපාන්න ඇත්තටම දක්ෂ නිලියෝ ලංකාවේ නැද්ද? නෑ මම ඒ ගැන කෙලින්ම කියලා තියෙනවා. මේ සාකච්ඡාවෙම ගියා අම් ලංකාවේ අතිදක්ෂ රංගන ශිල්පිනියන් ඉන්නවා. ලෝකෙම පිළි අරගෙන තියෙනවා. මොකද අපේ ජාත්‍යන්තර සම්මාන හම්බෙච්ච මාල්ලි ෆොන්සේකා, නීත ප්‍රනාන්දු ඒ වගේ අතිදක්ෂ මේ රංගන ශිල්පිනියන් ඉන්නවා. ඒ ගැන වචන දෙකක් නැහැ. හැබැයි වෙලා තියෙන්නේ වර්තමානයේ මම දකින්නේ නැහැ. මම හිතන ඕනේ අධ්‍යක්ෂවරයා පිළිගනි. මේ තරු ගුණය තියෙන නිලියන් ලංකාවේ ඉන්නවා කියලා. හේතුව මේ ටෙලිනාට්‍ය. ටෙලිනාට්‍ය නිසා ඔවුන් සුලභව දකින්න ලැබීම නිසා ඔවුන්ගේ තරු ගුණය නැතිලා අර හැමදාම දකින කුකුලගේ කර්මලේ සුදුයි වගේ. මේ එහෙම තත්ත්වයක් වෙලා තියෙනවා. ඉතින් මම දකින්නේ ඒක. මම හිතන ඕනම අධ්‍යක්ෂවරයෙක් පිළිගනි. පිට තරු ගුණය තියෙන මේ රංගන ශිල්පීන් ඉන්නවා. ඇත්තටම ශිල්පිනියන් ඉතාම අඩුයි. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉන්දියාවේ මම ගෙන්නනවා කියලා ලංකාවේ නිලියෝ කී දෙනෙක් ඔබට බැනලා තියෙනවද? එහෙම ප්‍රවණතාවක් තිබ්බා පූජාව අඳුල්ලා දෙද්දි. දැන් මං හිතන්නේ පූජා ඒ හැමෝගෙම සමීපතම මිතුරෙන් බවට පත් වෙලා. එතකොට මම හිතනවා ඒ தත්ත්වය දැන් එහෙම නැහැ කියලා. ඉතින් මම දැන් හිත ඇතුලේ මොන මොන දේවල් අදහස් මගේ සහෝදර ශිල්පිනියන්ගේ තියෙනවද කියලා. හැබැයි පෞද්ගලිකව මම දරන මතය තමයි සජීව. මම ෂාරුක් ඛාන් නැවිලා ලංකාවේ චිත්‍රපටයක රඟපෑවොත් මට කිසිම අභියෝගයක් නැහැ. මොකද මම චන්න පෙරේරා. යා ෂාරුක් ඛාන් එච්චරයි. ඒක ඇවිල්ලා මේ ಜಾති ભેද ආගම් ભેද එහෙම ප්‍රශ්නයක් නැහැ මේ කලාව සිනමාව කියන එක. ඉතාමත් හොඳයි. ඉතාමත් හොඳයි. මං හිතන්නේ අපේ ශේෂ්ත්‍රයේ ඉන්න රංගන ශිල්පීන් අතර ඉන්න බොහොම ෆ්ලෙක්සිබල් නිලියක්, බොහොම නම්‍යශීලී නිලියක්. ඇත්තටම ඇහුම්කන් දීම ඉතා හොඳයි. දැන් නෙමෙයි හැබැයි, හරිද? මම කියන්නේ සෙට් එකේ අපේ රූගත කිරීම කරන වෙලාවට ඇහුම්කන් දීම ඉතා හොඳයි. බොහොම අහලා තමයි ආ වැඩේ කරන්නේ. මාවට කියාර කරන්නේ මෙතන. ඒකේ ප්‍රතිඵල මේ අපිට හැමෝටම දකින්න හම්බ වෙනවා. ඒක අය මට ඇහුණු දෙයක් තමයි කියනවා. ඔව්. මේ දැන් අපේ ලොකු නිලි ඉතිහාසයක් තියෙනවානේ. ඒ ඉතිහාසය ගත්තාම අලුතෙන් මේ පිබිදුන මූණ සහ ඒ ගති ලක්ෂණ මේ හරි නැවුම් බවක් අපේ සිංහල සිනමාවට එකතු වුණයි කියලා. දැන් මේ පූජාට කේන්ද්‍රීය කරලා අපි පටන් ගත්තොත් සාකච්ඡාව, අද පූජා මේ තරම් ජනප්‍රිය නිලියක් වෙලා තියෙන ලංකාවේ මගේ අදහස විතරක් නෙවෙයි විචාරකයෝ කියන දෙයක්, ජනතාවත් කියන දෙයක්, ඔයාගේ ෆිල්ම්ස් වලින් තමයි හුඟාක්ම ජනප්‍රිය වුණේ. ඒ තියෙන අර කෙලි ලොල් බව, දඟකාරකම, ආදරණීය බව, ඒක ඉස්මතු කරේ හුඟක් ඔයාගේ ෆිල්ම්ස් වලින් කියලා. ලංකාවට දායාද වුණා හොඳ නිලියක්. අනික දැන් පූජාව මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට සහභාගී වෙනකොට හුඟක් අය හිතුවා මේ ඉන්දියාවේ කෙල්ලෙක් මේ එන්නේ, මේ ද්‍රවිඩ කෙල්ලෙක් එන්නේ. නමුත් මෙයාගේ ඉතිහාසය ගත්තාම මෙයාගේ සීයලා, ආච්චිලා, මාමලා, බාප්පලා ඔක්කොම බාප්පලාගේ ඔක්කොම ලංකාවේ හොඳ සිංහල මිනිස්සු. මේ එතකොට තාත්තා ඉතරයි ඉන්දියාවේ උපන්නේ. තාත්තා නිසා තමයි ඉතින් මෙයා ඉතින් අපි ලංකාව හැදිලා තියෙන්නේ.
ලංකාවද ඇතුළ පූජා පුදන ලංකාව නේද? ඔව් I was born here. ඒක ඇත්ත ලංකාවේ. මගේ ආන්ටි කෙනෙක් තමයි පූජා උගන්වලා තියෙන්නේ. කවුද අර? මානෙලාන්ටි. මානෙලාන්ටි. yes. ඒක තමයි. ඉතින් ඒ වගේ දැන් මේක බලන ඉන්න ප්‍රේක්ෂකයෝ තාමත් යම් විදියකට හිතනවා නම් මේ පූජා උමාශංකර් කියන නමක් තියෙන හින්දා ඉන්දියාවේ කියලා නෑ. මෙයා 90%ක්ම ලාංකික සිංහල උරුමකම් තියෙන සිංහල කෙල්ලෙක්. තාත්තා ඉන්දියාවේ, අම්මයි අම්මගේ ඔක්කොම පවුලයි සීයලා ආචිලා රිස්සල මං කිව්වා වගේ එහෙමයි. දැනුත් කිව්වර තවත් කතාවක් මේ කවුද 100 කෙනෙක් ක්‍රිකට් කෙනෙක්. ඔව් දැන් මේ දැන් දැන් මේ මේ අපි ටිකකට ඉස්සලා කතා කරුණාත් කිව්වේ මේ අංකල් කෙනෙක් නේ. ඔව් ග්‍රෑන්ඩ් අංකල් ආච්චිගේ බ්‍රදර්. ඒ කියන්නේ අම්මගේ ඒ කියන නෑ ආච්චිගේ බ්‍රදර්. සොහුයුරා බ්‍රදර්. ඇවිල්ලා ලංකාවේ හිටියේ බොහොම ෆේමස් ක්‍රිකට් කෙනෙක්. මොකද නම? DS ජයසුන්දර. DS ජයසුන්දර. ඔය නම මං හිතන්නේ ක්‍රිකට් ගැන අතීතය දන්න පිරිස් ඒ නම හොඳට අඳුරයි. පූජා අතර මම මගේ ෆිල්ම් එකට කලින් චන්නගේ ෆිල්ම් එකේ ඇඩ් කරලා තිබුණා අංජලිකා. ඒ අතර මම අංජලිකා ෆිල්ම් එක දැක්කද කොහොම හරි මට මතක නැහැ අපේ ෆිල්ම් එක රිලීස් වුණේ ආසම පියාමන පටන් ගන්න කලින් රිලීස් වුණාද නැත්නම් රිලීස් වුණා. රයිට්. මම හිතන්නේ ඇයි තින්ක් ඩොනල්ඩ් ප්‍රොබබ්ලි සජෙස්ටඩ් මී ටු මන්දන්නේ. ඔව්. කොහොම හරි ආරංචියක් ආවා. මම ගියා ලොකේෂන් එක ෂූටින් වලට ගියා. ආ yes you came to location. ඔව් correct. එතනදී මම දැක්කා පූජාව. ඉතින් පූජා ඉතින් يعني නිලියක් විතර මම දැක්කා ගොඩාක් දේවල් ගැන බියුටි එකයි ඊට අමතරව ළඟපාන්න පුළුවන්කම ඉතින් හැම දෙයක් මම දැක්කා. ඉතින් මගේ ඔළුවේ තියාගෙන හිටියා. පස්සේ මම අපි චිත්‍රපටයක් කරන්න සූදානම් වුණා ධම්මසිරි රදනත් එක්ක ආසම්ම් පියාම. එතනදී මම කෙලින්ම සජෙස් කරා මේ පූජා අපි ගමු මේ මෙන් කැරක්ටර් එකට කියලා. පස්සේ ධම්මිටත් කැමති වුණා. පස්සේ විදිහට පූජා ගත්තේ. ගත්තට පස්සේ ඉතින් මට හිතුණා මම අපි හරි නිවැරදි තීරීමක් කරා කියන එක. ඉතින් ඇත්තටම ඒ චරිතයට ඇත්තට හොඳින්ම ගැලපුණා පූජා. ඉතින් ඒක ලස්සෙන්ට ඒ ඇඩ් කරා. ඉතින් හැම දෙයක්ම ඉතින් බලපෑවා. ඊට පස්සේ ෆිල්ම් එකක් ජනප්‍රිය වෙන්න සිනමාවේ අපි ගොඩක් ආදරය කරන අප නිරන්තරයෙන්ම සිනමා නිර්මාණ හරහා දකින්නට ප්‍රිය කරන බොහොම සුන්දරම අති සුන්දරම නිලියකට අපි ආරාධනා කරා. ඒ වගේම දක්ෂ ඒ වගේම කඩවසම් නළුවෙකුටත් අපි ආරාධනා කළා. ඔවුන් මේ උණුසුම් තරඟයේ දැන් අවසාන භාගයට ඇවිල්ලා තියෙන නිසා අපි දැනගමු ඔවුන්ගෙනුත් අදහස් විමසලා. පූජා උමාශංකර් ආයිබන් සුබ දැසනක්. ගොඩාක් ලස්සන. අද තමයි ඇත්තටම මම ඔයාව සජීවීව දැක්කේ. ඇස් පිල්ලම් ගහන්න නැතුව බලාගෙන ඉන්න පුළුවන් සුන්දරත්වයක් ඇත්තටම තියෙනවා පූජා. මටත් ඒක කියන්න පුළුවන් නංගි කියන. පබාවති කුමරිය. ඇත්තටම ඒ රණින් අඹපු රුව මට හිතෙන්නේ ඔබටම තමයි මේ චරිතය මං හිතන්නේ ඒක නිර්මාණය වෙන්නත් ඇත්තේ අපේ මේ ඉතිහාස කතාවක් ගත්තාම මේ අපේ මේ තිලෝකර බුදුරජාණන් වහන්සේගේ එක් ආත්මභාවයක කුස විදිහට උත්පත්තිය ලැබලා ඒ ආශ්‍රය නිර්මාණය වුණු දවැන්ත සිනමා නිර්මාණ. වාඩි වුණේම පූජා හිටපු මේසෙ. අපි ඒක දාලා තිබුණේ මේ මේසෙට නේ. අපේ නමක් දාලා තිබුණා. පස්සේ මෙයා මට හොරෙන් කිව්වා මෙයා නම් වැඩේ හරි මෙයා නම් වැඩේ මෙයා තමයි හරියන්නේ වැඩේට කි කිය. අපි යනකොටත් මොනවද කතා කරලා ගියා ඒ ගැන. ගිහින් ඉඳගෙන ඊට පස්සේ හොරෙන් කිව්වා මෙයා නම් හරි වැඩේට කියලා. ඊට පස්සේ ඔයා කියන්නේ පටන් ගත්ත කතාව නේ. ඉතින් පූජාට කිව්වා කොහොම හරි පූජාව මම කැමති කරගත්තා. පුළුවන් තරම් පූජාගේ ඔය වෙලාවේ අම්මටයි පූජටයි දැම්මා. ඉතින් මේ එතකොට මෙයා කෝ අයියෝ නෑ අප්පා මට අපහු එන්න දෙන්නේ නෑ. හොඳකද? කිව්වා ඒක හරියන්නේ. ඒ වෙනකොට පූජා ප්‍රකාශ කරලා තිබුණේ චිත්‍රපටවල නේද? රඟපාන්නේ නැහැ කියලා. පූජාගේ අම්මත් කිව්වා හරියන්නේ නැහැ කියලා. මම ඉතින් පූජාව පුළුවන් තරම් මේ පූජාගේ හිතට දැම්ම මේක කරන්න වෙනවා කියලා. පූජා ආව දවසේ ඉඳන් ඉවර වෙලා යනකම් හිටියයි හැම කෙනෙක්ම මේක හදවතින්ම කළේ. ඉතින් ඒ සාර්ථකත්වයේ අද අපි දකිනවා. මේ දවස් 7 ඇතුළත මේකට ලැබිච්ච ජනප්‍රියත්වයේ හරහා අපි දකින්නේ හැම කෙනෙක්ගේම කැපවීම. කොහොමනත් අලුත් අවුරුද්දක් ලැබු නිසා මං හිතුවා මටත් සෞභාග්‍යගෙන එන්න ශ්‍රියා කාන්තාවකට ආරාධනා කරන්න ඕනේ කියලා. සමහර විශේෂ අයට විශේෂ අවස්ථාවන් වලදී තමයි ආරාධනා කරන්න ඕනේ. ඒ නිසාම තමයි මම ඇයට කොච්චර සමීප වුණත් මේ වෙනකන් ආරාධනා කරේ නැත්තේ. මම හිතනවා අද හොඳම දවස මේ හොඳම වෙලාව කියලා. මේ එන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ මට හම්බ වුණු යෙහෙලියන්ගෙන් මගේ හොඳම යෙහෙලිය. ඉතින් අද විශේෂ දවසක් වෙනවා. ඇයටත් විශේෂයි අද මටත් විශේෂයි. කොහොමනත් මං හිතන්නේ විශේෂයෙන්ම අටුවාටිකා ටිප්පණි කියන්න ඕනේ කියලා යාගෙන. මොකද එයා ගොඩාක් ජනප්‍රියයි, ගොඩාක් ලස්සනයි, ගොඩාක් දක්ෂයි, ඒ වගේම ගොඩාක් හොඳයි. Oh my god. I
ඇටකට පොඩි නැතයි මේ සිනහව කියන දේ අපේ ජීවිතේ එක තප්පරයකින් එක නිමේෂයකින් ආලෝකමත් කරන්න හැකියාව තියෙනවා. අපි ආදර කරන අය අපිට මොන ගැහුණාම ඇත්ත කතා බහ කරද්දී ඒ සිනහව අපෙන් උතුරා ගලා යනවා. ඉතින් මම මේ දේ සඳහන් කරේ අද අපේ වැඩසටහනට එන ඒ අමුත්‍ය දැක්කහම මේ මුළු රටම සිනහවෙන් උතුරා ගලා යනවා. මෙතුමිය වෙනත් රටකින් ඇවිත් අපේ අයටත් වැඩිය අපිට සමීප වුණ කලාකාරණයක් රංගන ශිල්පිනිය සම්මානනීයයි සුරූපි ඉතාමත් ගුණ යහපත් මෙතුමිය ගැන විග්‍රහ කරන්න පුළුවන් දවස් ගානක් තිස්සේ සහ කතා බහ කරද්දි ජීවිත කාලෙම කතා බහ කරන්නත් පුළුවන්. ඒක මං කියන්නේ ආසෙන් මං පියවන් චිත්‍රපටය ගැන කතා නොකරම බෑ. අතිශය ජනප්‍රිය වගේම ඒ කාලේ ඉඳන් අදටත් ඒකේ සින්දු සහ ෆිල්ම් එක මේ හැම දෙයක්ම මං හිතනවා ඉතාමත් ජනප්‍රියත්වයේ තියෙනවා. මං හිතන්නේ ඒකට හේතුව මේ කපල් එක වෙන්නද කාලේ සනත් සබීතය වගේ කාලවල යුග තිබුණා. එක එක යුග බිහි වෙලා තිබුණා. මං හිතනවා රොෂාන් පූජා කියනකුත් යුගයක් තිබුණා. කියන්නේ මිනිස්සු අදටත් ෆිල්ම් එකක් යද්දි බලන් ඉන්නේ ඔය දෙන්න ඉන්නවද කියලා. ශ්‍රී ලංකේ අපිට පූජා උමාශංකර කියන ඉතාමත් වටිනා වස්තුවක්. පූජත් එක්ක රඟපාන්න වටිනා චරිතයක් නේද? වටිනා චරිතයක්. විශේෂයෙන් මේ වගේ කෙනෙක් එක්ක රඟපාන්න ලැබීම ගැන මොකද පූජා ගැන මම ඉස්සර අහලා තිබුණා. ඒකෝ මට හම්බෙලා තිබුණේ නෑ. ගොඩක් අය කියන මේ පූජා උමාශංකර කෙනෙක් කියන හරි හොඳයි. හරිම හොඳයි කෙනෙක් කියලා. ඉතින් මම කල්පනා කරා මොකද්ද මේ පත්‍රයේ කිනුත් දවසක් මගෙන් ඇහුවා. ඔයාට පූජා ගැන මොකද පිටරටකින් ගෙනල්ලා ඔයා එයා ගැන මොකද මංකෝ මන් දන්නේ නැහැ මිනිස්සු කියන හොඳයි කියලා මට තාම එයා හම්බෙලා නැහැ කියලා. ඉතින් දැන් මට බය නැතුව කියන්න පුළුවන් පූජා කියන කෙනා තාම හොඳ කෙනෙක්. වැඩ කරන්න පහසු කිසිම දැන් අපිට මොකක් හරි වැඩේ කරගෙන යනකොට කම්මැලි හිතුණත් අපිට ඒ කම්මැලිකම දැනෙන්නේ නැහැ මේත් එක්ක වැඩ කරනකොට. මොකද අපිට අර රන්මිණි තැන්නේ තිබුණා ඇඳුම් ඇඳගෙන වෙනස් කරන්න තිබුණා. ඒ ඇඳුම් අඳින්න ටිකක් සෑහෙන දුරකට එන්න ඕනේ. වෑන් එකකින් තමයි අපි එතනට ගේන්නේ. නමුත් මෙයා වෑන් එක එනකන් ඉන්නේ නැහැ. මාවත් අරගෙන පයින් ඇදගෙන දුවන අර ඇඳුම් අඳින්න තැනට. යංකවක්කි. අපි චොපොඩි රවුමක් දාගමු කියලා. නම් කියලා යනවා. ඒ අතරෙදී එයාගේ ප්‍රයිවට් ෂූට් එකක් දාගෙන යනවා. විශේෂයෙන්ම පූජා කියෝ මතක් කරන්නට ඕනේ. මොකද ඇයත් එක්ක මම රංගනයේ දෙන පළවෙනි අවස්ථාව මේ චිත්‍රපටය හරහා. ඇයත් එක්ක මම ඇයත් එක්ක වෙන චිත්‍රපටයක රංගනයෙන් දායක වුණා. නමුත් පළවෙනි චිත්‍රපටෙ විදිහ තමයි මම පත්තිනී චිත්‍රපටයත් එක්ක වැඩ කරන්නේ. හරිම සතුටුයි. මොකද අපි රූපගත කිරීම කරනකොට සාමාන්යයෙන් අපිට දැනෙන වෙහෙස ඇයත් එක්ක රූපගත කිරීම කරද්දී දැනෙන්නේම නැහැ. ෂූටි ආරම්භ කළා අවසන් වෙනකම්ම දැනෙන්නේ. ඒත් එක්කම අපේ චරිතයක් උනත් ගොඩ නගා ගන්නට ඇයත් එක්ක කටයුතු කරන්න හරිම සුහදශීලීයි. ඒ හින්දා ඉතාමත් පහසු වුණා මගේ චරිතයට සාධාරණයක් කරන්නට ඇයගෙන් ලැබුණු සහාය. පූජා උමාශංකර ඉතාමත් බුද්ධිමත් ඉතාමත් දක්ෂ කෙනෙක්. මොකද එයාගේ දක්ෂකම ඉතින් අපේ කට්ටිය එකතු වෙලා ඒක සංසන්දනය කරන්න නැතුව අපි එතනට යන්න බලන්න ඕනේ. අපි තියෙන දෙයින් අපි කොහොමද වැඩි දෙයක් ඒකෙන් ගන්න කියන එක ඒක අපේ අතේ තියෙන දෙයක්. ඉතින් ඒක නිසා මම කියන්නේ පූජාට අනිවාර්යම අපිට වඩා 3-4 ගුණයක් සාමාන්‍යයෙන් ඇට එන්ඩෝස්මන්ට් එකකට ලැබෙනකොට අපිට ඔෆර් කරන්නෙත් ඒකෙන් හතරෙන් එකයි සාමාන්‍යයෙන් ඒජන්සීස් වලින් එනකොට. ඉතින් මම කියන්නේ එකක් ඒජන්සීස් වලින් ඒ කියන්නේ කෝපරේට් වර්ල්ඩ් එකේ අපිත් දැනගන්න ඕනේ අපේ නම ඒ විදිහට හදාගන්න. ඒක අපිත් වගකීමක්. අහන් මම පූජට ගීත ගායනා කරනවානේ. පූජා කතා කරනවා අහන් ඉන්න හරි ආසයි. ඇත්තටම පූජා ඉන්න වැඩසටහනක් වුණත් මම හැමතිස්සෙම අපේ ගෙදර හැමෝම හරි ආසයි බලන්න.